Derana, Dream Star. Official telecommunication partner. SLT Mobile. Ekam ek sabediyava. Yavone sihina sabakarna Taraka Pelhara. Derana Dream Star, Dasavarna Television Yuga Praptiya. අප රැඳී සිටින්නේ අවසන් ප්‍රබල තරගකරුවන් හත් දෙනාගේ වටේ අවසන් තරගකරුවන් හත් දෙනාගේ වටේ සිටින දෙවන කණ්ඩායම අද මේ වේදිකාවේ සජීව ලෙස ගීත ගායනා කිරීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා තේමාව ඊයේ දවසේ තේමාවමයි ආකර්ෂණීය තේමාවක් ජනතාවගේ ගායකයා හදවතේ ගායකයා හෙළ සිනමාවේ අමරණීය හඬ එච්.ආර්. ජෝතිපාල මැතිතුමන්ගේ ගීතයක් සමගින් විදේශීය තනුවකට නිර්මාණය වුණු සිංහල ගීතයක් මේ තරඟකාරී තාරුණ්‍ය අද මේ වේදිකාවේ සජීව ලෙස ගායනා කළ යුතුයි. පිළිගන්න සූදානම් ගෞරවනීය ප්‍රතිභාපූර්ණ විනිසුරු මඩුල්ල කීර්ති පැස්කුවල් මහතා. උමාරා සිංහවංශ මහත්මිය. සමිතා මුදුන්කොටුව මහත්මිය. නදීක ගුරුගේ මහත්මා. සුපුරුදු සංගීත රිද්මය ලසන්ත කාර්යවසම් ප්‍රධාන ශික්ෂා විශ්ම කවුරුද මට කතා කරාද මම කීර්ති පැස් කො රවින් රවින් මේක කොහොම එක මෙහෙමයි මේ පොඩි පුදුම කිරීමක් එක ඒ කියන්නේ බර්ත්ඩේ එකද නෑ බර්ත්ඩේ එක නෙමෙයි මොකද බර්ත්ඩේ එකට පුදුම වෙන අවස්ථාවක් තියෙනවා නමුත් මේක ජීවිතයේ විවිධාකාර සිදුවීම් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා හිතා ගන්න බැරි වෙලාවක ඒ වගේ පුදුම වීමක් මේක. කියන්න බලන්න එහෙනම් ආසයි දරගන්න. රවීන් ඕහෝ ඌ ඉදි හරි. අවුලක් නැද්ද? ආව. ලස්සනයි. හරි. දැන් වැඩි හරි දැන් අපිට පිළිගන්න තියෙන අද දවසේ මම අපි හඳුනාගනිමු අද මේ වේදිකාවේ ගීත ගායනා කරන තරඟකරුවන් තිදෙනා. අංක 5 දුලංග සම්පත් අංක 6 රජිත බාලුක අංක 7 මලිත් හංසක දවසෙන් දවස මේ තරඟ කරුවන් වෙත එන SMS ප්‍රමාණය වැඩි වෙන විද්‍යා ප්‍රේක්ෂක ඔබ දන්නවා මොකද ඔබයි ඒ SMS එවන්නේ DDS හිස්තනක් ඔබ තෝරාගත් තරඟ කරුවාගේ අංකය SLT මොබිටෙල් ඇතුළු ඕනෑම ජංක මුද්‍රකත්ම ජාලාවකින් DDS හිස්තනක් ඒ අංකය සඳහන් කොට 99.2 ඒ මනාපයන් එවන්න පහ බැගින් එවගේම තමයි ගෞරවනීය විනිසුරු මඩුල්ලේ එක් සභිකයෙකුට එක මනාපය බැගින් අද දවසේත් ගෞරවනීය විනිසුරු මඩුල්ලට මනාප හතරක් හිමි වෙනවා මේ තරඟකරුවන් අවසානයේ ලබා ගන්නා සමස්ත මනාප ප්‍රතිශතය 5%කින් වැඩි කරන්න ඒ එක මනාපයකට හැකියාව ලැබෙනවා එවගේම තමයි D-Flix app එක හරහා ඔබේ මනාපයන් එවන ආකාරය අපි දැන් බලමු රටෙන් රටය උණුසුම් වන තරඟකාරී සජීව ප්‍රාසංගික ටෙලිවිෂන් අත්දැකීම Derana Dream Star ඔබේ ප්‍රියතම තරුව කිරුළ වෙත රැගෙන යන්න. ඒ වෙනුවෙන් මනාප පළ කිරීමට ඔබ භාවිත කරන iPhone එකකින් හෝ Android දුරකථනයෙන් D-Flix app එක download කර ඔබේම ගිණුමක් සාදා ගන්න. D-Flix app එක open කර එහි ඇති vote button එක click කර ඔබේ දුරකථන අංකය හෝ email එක ඇතුළත් කරන්න. මීළඟට ඔබ කැමති මුරපදයක් සකසා ගන්න. එවිට ඔබේ දුරකථන අංකයට හෝ email ලිපිනයට ලැබෙන code එක ඇතුළත් කර ඔබේ ගිණුම එසැනින් සක්‍රිය කරගන්න. දැන් ඔබටත් Derana Dream Star සජීව විකාශය අතරතුර ඔබේ ප්‍රියතම තරඟකරුවන් වෙනුවෙන් දිනකට වාර 5ක් සජීව මනාපය ප්‍රකාශ කළ හැකි. Derana Dream Star live බලන්න, live vote කරන්න. පරමාධිපත්‍ය ඔබටයි. ආදරණීය ගෞරවනීය ප්‍රබුද්ධ ප්‍රේක්ෂක ඔබ බලාපොරොත්තු වෙමින් සිටින්නේ මේ ආදරණීය තාරුණ්‍ය වෙනුවෙන් ඔබගේ මනාපය ලබා දෙන්න මනාප ක්‍රියාන්විතය ආරම්භ කරන්නට මත්තෙන් අපි පසුගිය සතියේ මේ තරඟකරුවන් තිදෙනා ලබාගත් මනාප සංඛ්‍යාව දැන් බලමු. දුලංග සම්පත් 1,969යි රජිත භානුක 90,987යි එන මලිත් හංසක 87,265යි ඒ පසුගිය සතියේ මනාප සටහන දැන් මේ තරඟකරුවන්ට අද මනාපයන් එවන්නට ප්‍රේක්ෂක ඔබට කාල වේලාව ලබා දෙන්න යන්නේ ආරම්භ කරමු අද දවස වෙනුවෙන් මනාප ක්‍රියාන්විතය Six, five, four, three, two, one.
හරියටම රාත්‍රී 7:38 මෙතැන් සිට මේ තරඟකරුවන් තිදෙනාටම ඔබට සජීව ලෙස මනාපය පළකිරීමේ හැකියාව තිබෙනවා. රවින් අද අපි සූට් එක අස්සමයි. අන්තිම තමයි ඉතින් පොඩ්ඩක් ලස්සන ඒවා එන්න ටිකක් වෙලා යනවා. SMS number 5. පොඩි සුමනා සුදුශීලා කළුමැනිකා මෙයාවදෝ මංආදරේ මාගේ ගී අසලා රන්තිලකා පොඩි සුමනා සුදුශීලා කළුමැනිකා මෙයාවදෝ මංආදරේ මාගේ ගී අසලා රන්තිලකා පොඩි සුමනා සුදුශීලා කළුමැනිකා thank you.
හොලෙ මොන් බැංගෝතිලෙ මොන් ෆිලේ කෙලෙ සුදුරේ එතෝවොලෙ බෂන් මොනොර් චොත අශන් හරියෙ කෙලොක් කොංචොරේ ජෝතිපාල මහත්මයා මේ ප්‍රවීණ ගායන ශිල්පියා එතුමා මේ අතිශයින් ජනප්‍රියයිනේ. ඔව්. ඉතින් විශේෂයෙන්ම කාන්තා ආකර්ෂණය බෙහෙවින්ම තිබුණු ශිල්පියෙක් තමයි අපේ එච්.ආර්. ජෝතිපාල මහත්මයා. අපි රවින්ට වගේ. ඔව්. අයි මට? අයි ඔව්ගේ කිව්වා. මට කලින් මට ඒක මන්නේ. ඒ પરම්පරාවයි. මොකද්ද මොකද්ද ඔය ගත්තා ඒක මම කිව්වේ. પરම්පරාවයි. પરම්පරාවයි. මේ ලොකු මේක ඉස්සරහා තියාගෙන අපහාස කරන්න පවිස්සයි. මේ මේ සින්දුව මේ ඇලෝ ගුණවර්ධන මහත්මයා ලියලා තියෙනේ ඔය එයාට ආකර්ෂණය වුණු කාන්තාවන්ගේ නම් වලින් කියලා තමයි ආරංචිය තියෙන්නේ. ආ හා ඇත්ත කියලා අපි දන්නේ ඇත්තද බොරුද? හැබැයි මේකේ තියෙන නම් ටික බලන්නකෝ. රන් තිලක, පොඩි සුමන, සුදු ශීලා, කළු මැණික. ඊට පස්සේ තියෙනවා සඳවති, සීතා, ලලිත, රූපා. ඊට පස්සේ තියෙනවා දේවිමාලා, චන්ද්‍ර ලාලනී. කළු මැණිකේ කවුරු නැතත් මට කළු මැණික තමයි සුදුවට පේන්නේ කියලා තමයි අවසානයේදී කියන්නේ. මම කල්පනා කරේ අපේ කාගේ හරි ඥාති කාගේ හරි නමක් තියනවාද කියලා බැලුවේ. ඔව්. පරණ නම් ඉතින් ඒක නිසා බය වෙන දෙයක් නැහැ. හොඳයි මේ ගීතය දුලංග ඉතාමත් හොඳින් ගායනා කළා. කිසිම අඩුපාඩුවක් දැනෙන්නේ නැති වෙන විදියට ගායනා කළා දුලංග. ඊට පස්සුව ඊළඟ ගීත දෙක මිහිඳු ගායනා කළ ගීතයත් ඒකේ විදේශීය භාෂාවෙන් ගායනා වුණු ගීතයත් ඉතාමත් හොඳයි. හොඳ ඔබගේ ප්‍රබල කටහඬ හොඳට දැනෙන්න ගායනා කළ වෙනද වගේම දුලංගගේ අපි පහුගිය කාලේ දැකපු දේ තමයි කිසිම අඩුවක් නැතුව ඔබ වේදිකාවේ ගීත ගායනා කරනවා. ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොමදව නිදිනා ගන්න තරගකරුවෙක්. මම හිතනවා ඔබට ඉදිරියට යන්න හොඳටම ඇති කියලා අද දවසේ මේ ගායනය. මම ජය ප්‍රාර්ථනා කරනවා ඔබට ඒ වගේම 105ක් ලබා දෙන්න. ඕමෙන කීර්ති මහත්මයා ලබා දෙනවා 105 මනාපය. රවින් ඒ දෙවෙනියට ගායනා කළ ගීතේ කනුව නිර්මාණය කරලා තියෙන, ඒ කියන්නේ ඒක භාෂා කීපයකින් නිර්මාණය වුණු ගීතයක්. මේ බංග්ලාදේශ ගීතේ නේද? ඔව්. මේක ලංකාවේම කෙනෙක් තමයි මේක රාජ් තමයි මේකේ තනුව නිර්මාණය කරලා තියෙන, ඒ කියන්නේ විදේශීය ගීතයටත් ලංකාවේ ගීතයටත් මේ සියල්ලටම. දුලංග හරිම යුනික් කටහඬක් වාට තියෙනවා. මේක මුලින්දලම මම කියපු දෙයක්. Very sultry, crispy, wage tonal quality eka dynamics me hama deyakma gaththama you have a very beautiful ahang inna pulwan mara lassana wenas katahanak wada thiyene performance eka hondata midripat kara job well done mage 105 denawa oh umara mahathmaya menna laba denawa 105 manapaya dulanga harima satutui ma hitena suresh maliyadda
කියන ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයා කරකවල අතරලා තියනවා ළමයි ටිකව. නියමයි. සුරේෂ් මහත්මයාට බොහොම ස්තුතියි. ඒ වගේම තමයි මෙවැනි ගීතයක් මේ විදිහට වාදනය කරපු අපේ ශික්ෂා. අම්මෝ කියලා වැඩක් නැහැ එක. බොහොම ස්තුතියි. මෙවැනි කටහඬකට වෝට් කරේ නැත්නම් වැඩක් නැහැ. පුදුම කටහඬක්, අමුතුම කටහඬක් මේ කටහඬ හැමදාටම පවතිවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. ඔව් සමිතා මහත්මිය වෙන ලබා දෙන 105 මනාපය. සමිතා මහත්මිය අද කොහෙද දකුණු ඉන්දියාව පැත්තේ ඉඳන්ද මේ පැත්තට ආවේ කොහොමද? අද වෙනස් ලස්සනක් අද හොඩි ගන්න තියෙනවා. අධික මහත්මයා රන් දෙනවා වගේ. මේ මුල් ගීතේ මට හිතෙනවා මේ අර මෙහි ආවදෝ කියන තැන ඒක E flat නම් අර මෙහි ආවා කියන D natural ද නැත්නම් C sharp එකක්ද කියලා මට ඒක නිච්චයන් මෙහි ආවා එහෙමද නැත්නම් මෙහි ආවා නෑ නේද එන හරි ඉස්තරම්ම ගැයුමක් තරුණයා ඒක විතරයි මට තිබුණේ මගේ මතකේ සම්බන්ධ ගැටලුවක් හැබැයි මේ කටහඬ ගැන කිව්වා වගේ සේදමය හඬක් ඉතාලම සේදමය හඬක් මා හිතනවා සංගීතයත් එක්ක එකතුව දෙවන ගීතය ඔබ ගායනා කළා ඒ උච්චාවචනයන් සමග මට මගේ 105 ඔබට දෙන්නට වෙනවා. ඔව් නදීක මහත්මයා ලබා දෙනවා 105 මනාපය. ඒ අනුව ගෞරවනීය වෙනිසුරු මඩුල්ලේ 105 මනාප හතරම හිමි කරගන්න ආරම්භයේදීම වෙන දුලංග වාසනාවන්ත වෙනවා. ඒ අනුව ඔබගේ මනාප ප්‍රශතය 120 කින් ඉහළන බව මතක් කරන්න ඕනේ. අපි බලමු මනාප සටහන. දුලංග 122,911යි. මලිතාංශක 108,772යි. රචිත බානුක 106,566යි. දුලංග බොහොම ස්තුතියි. තරංගේ තාමත් තියුණුයි. අපේ ආදරණීය ගෞරවනීය ප්‍රේක්ෂක ඔබ එකට සාක්ෂි දරනවා මේ තරඟකරුවන්ගේ හැකියාව පිළිබඳව අපි ලබා දෙන තේමාවන් පිළිබඳව මේ තේමාවන්වල තියෙන ගුණාත්මකභාවය පිළිබඳව ඒ නිසා තරඟයේ පිළිබඳ අපේ ආදරණීය ගෞරවනීය ප්‍රබුද්ධ ප්‍රේක්ෂක ඔබට ලොකු විශ්වාසයක් ලොකු ආදරයක් ඇති වෙලා තියෙනවා එහෙම තමයි ඒ වගේම තමයි ප්‍රේක්ෂක ඔබ අමතක කරන්න එපා අද දවසේ අවසානයේදී ඔබ ආදරය කරන ඔබ ප්‍රිය කරන තරඟකරුවෙක් හෝ තරඟකාරියක් මේ වේදිකාව හැර යන්නටත් නියමිතයි ඒක හින්දා ඔහුව හෝ ඇයව බේරා ගැනීම ඔබ සතු වගකීමක් Veteran Dream Star, Dasavana Television, Yuga Praptiya. Avasan Supiri Tarangkaruwan hath denage Devana Kandayame Devana Wate tamai ad dawase kriyaathmaka wanne. Dan vedikawa bara karamu haya wennata. Me SMS number 6. ඔබ
mage vasana pavatan sanasan mage vasana මයිතන දෙවනි සහ තෙවන ගීතවල ශානරය තමයි ඔබේ ගායන විලාසයට වඩාත්ම යෝග්‍ය වන්නේ. මම හිතනවා තරඟය ඇතුලේ ඔබ අනිකුත් ගායන විලාසිනුත් හරි හරියට ඔබේ ප්‍රමාණයෙන් ගායමින් නොවැටි හිඳමින්
වරියට ගායමින් ඉන්න ඔබේ ගායන විලාසය ආසනින් ඔබ ඉතාම හොඳින් යාත්පත් කරගන්න. සුබපතනවා තරුණ ඉස්තරම් ගැයුමක් 2-3. Thank you sir. රජිත වෙනද වගේම ඉතාමත් හොඳින් ගීතේ ගායනා කළා මුල් ගීතය ඉච්ඡා ජෝතිපාල මහත්මයාගේ මුල් ගීතය ඉතාමත් හොඳින් ගායනා කරා අර කතා කරන කෑල්ල පිළිබඳ විවේචනයක් ඇයිද දන්නේ නැහැ. හරි ඒ වගේ ඉතින් ඒක මට කියන්න බෑ ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත. කෙසේ නමුත් දෙවෙනි ගීතය ඔබ ක්‍රිස්ටොපර් පෝල් මහත්මයා ගායනා කරපු ගීතය. ඒ ගීතේ තියෙනවා කීර්ති මහත්මයා ඒ ගීතේ මම දන්නා තරමට ඔරිජිනල් ගීතේ චිත්‍රපට ගීතේ එහෙම කතා කරන කැලක් තියෙනවා. මොකද විජය කුමාරතුංග මහත්මයානේ කතා කරන්නේ. ඒ නිසා ඒක මම දන්නවා. හොඳයි. මොකද චිත්‍රපටයේ ඉන්නේ මාලනී ෆොන්සේකා මහත්මිය. මාලනී ෆොන්සේකා මහත්මිය අවසාන මොහොතේ නැගිටලා යනවා. ඒක අහගෙන ඉන්න බැරුව. ටරටෙන් 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 ගා. හොඳයි. ක්‍රිස්ටොපර් වෝල් මහත්මයා දැනට වයසර එතුමාගේ වයස අවුරුදු 85ක් මේ මොහොතේ එතුමා අපි දිහා බලාගෙන ඉන්නවා. දුරකථන ඇමතුමක් මම දුන්න බලන්නේ කියලා. එතුමාට අපේ දීර්ඝායුෂ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තව චිරාත් කාලයක් අපිත් එක්ක ඉන්න කියලා ප්‍රාර්ථනා කරමින්. රජිත ඔබගේ දෙවන තුන්වන ගීතත් ඉතාමත් අතිශයින් අති විශිෂ්ටයි කියන්න පුළුවන්. ඉතින් රජිත මේ තරගේ ඔබගේ ආර්ය ගීත ගායනා කරන කෙනෙකුට ඉන්නේ රජිත විතරමයි. ඒක නිසාම රජිත මේ තරගේ තව ඉදිරියට යන්න ඕනේ. මම බලාපොරොත්තු වෙනවා අවසන් මහා තරගයේ හිටියොත් ඒ තරගේ කොයිතරම් විචිත්‍රවත් වේවිද කියලා මම සිහිනමවනවා. රජිත ජය වේවා. බෝනස් මනාපය අපි ලබා දෙනවා අවසන් ගායන ශිල්පියත් මේ වේදිකාවේ ගායනා කළ අනතුරුව. අපේ දුලංග සම්පත් මුල් වටේදීම පළවෙනි ගායනාවේදීම අපේ විනිශ්චය මණ්ඩලයේ බෝනස් මනාප හතරම පැහැරගත්තා. ඒක නිසා බෝනස් මනාපයට යන්න වෙනවා. අපි මල ගායනා කරනකම් ඉන්න වෙනවා. අපි බලමු මනාප සටහන. දුලංග සම්පත් 166,403යි. මෙන්න රජිත බානුක 155,060යි. මාලිත් හංසක 144,706යි. රජිත බොහොම ස්තුතියි. ප්‍රවීන් රියැලිටි ඉතිහාසයේ ලබා දෙන වැඩිම වටිනාකමක් තිබෙන ත්‍යාගය. හෝම්ලෑන්ඩ් ස්කයිලයින් සමාගම විසින් මිලියන 25ක් වටිනා නිවසක් මෙවර ජයග්‍රාහී කිරුල හිමි කරගන්නා සමිතා මහත්මියට හෝ කුමාර මහත්මියට ලබා දෙන්න බලාපොරොත්තු වෙන සිටිනවා. අපි බලමු. ශ්‍රී ලංකීය ටෙලිවිෂන් රියැලිටි තරඟ ඉතිහාසයේ එදා මෙදා තුර පිරිනමන අති දැවැන්ත ත්‍යාගය පිරිනැමීමට දෙරණ ඩ්‍රීම් ස්ටාර් මෙවරත් ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන හෝම්ලෑන්ඩ් ස්කයිලයින් සමග සූදානම්. දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 10 ජයග්‍රහණය කරන සිහින තරුවට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිවන තීම් පාර්ක් ස්ටයිල් රිසෝර්ට් අපාර්ට්මන්ට්ස් ඇන්ඩ් රිසෝර්ට් විලා ව්‍යාපෘතිය වන මීකමු නගරයේ ඉදිවෙමින් පවතින සැන්ටෝරිනි resort apartments and resort villahi millioner 25ක් වටිනා අති සුකෝපභෝගී apartment එකක් homeland skyline ආයතනයෙන් පිරිනැමෙන අතර මෙය ග්‍රීසියේ සැන්ටොරිනි සංචාරක දිවයිනේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කර ඇති අතර theme park නවයකින් හා 50කට අධික වූ පහසුකම් වලින් සමන්විත අද්විතීය ව්‍යාපෘතියක් වේ. විශ්ව ඔව් අවසන් මහා තරගයේ කවුරු යයිද? මොකද අවසන් මහා තරගයේ කවුරු යයිද? හොඳ ප්‍රශ්නයක්. මිලියන 25 නිවස කවුරු දිනා ගනීවිද? තවත් හොඳ ප්‍රශ්නයක්. අපි යමු විරාමයකට. මෙදෙර ඩ්‍රීම් ස්ටාර් දසවන ටෙලිවිෂන් යුග ප්‍රාප්තිය. දරණ ඩ්‍රීම් ස්ටාර් දසවන ටෙලිවිෂන් යුග ප්‍රාප්තිය. අවසන් ප්‍රබල තරඟකරුවන් 7 දෙනාගේ වටේ අවසන් තරඟකරු. අපි යන්නේ හස්ති ශෛලපුරයට. ඇතුගල් පුරවරයට කුරුණෑගලට SMS number 7. Dili 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 sevi madese aloke dili 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 sevi madese aloke kaudo man balanni obalagmai ko
කවුද මාන බලන්නේ ඔබ ළඟම ඉන්නේ හිතවත මේ ලෝකේ බොරු වෙන්ද ජයගන්නේ හිතවත මේ ලෝකේ බොරු වෙන්ද ජයගන්නේ සතුරා සමග සිනාසි මිතුරා සේන්නේ සතුරා සමග සිනාසි මිතුරා සේන්නේ Temperature rise.
The moon makes me tremble with wonderful raptures, with one burning glass from her eyes. Margarita, once I was free as a gypsy, a creature too wild to tame. Then suddenly I saw Margarita, and I was caught like a thief in the flame. Margarita is her name. Margarita, adore, Margarita. ඒක මලිත් මට ඇත්තම දැන් අද දවස ගත්තොත් හරිම අමාරුම දවසක් මේ තුන් දෙනාම අර එක දවසකුත් ওই ප්‍රශ්නේ වුණා අපිට මේ තුන් දෙනාම ඇත්තටම ෆයිනල්ස් යවන්න පුළුවන් තුන් දෙනෙක් ඉතුරු වෙලා ඉන්නේ ඔයා රජිත දුලංග හරිම අමාරු දවස්සුත් අපිට එනවා හරිද මලිත් මට ඇත්තටම වෝට් එකකුත් නැහැනේ මේ වෙලාවේ මට කියන්න තියෙන්නේ මෙච්චරයි මගේ හිතේ නම් මට නම් පුළුවන් ඔයාව ෆයිනල්ස් යවන්න සුබපතනවා මම හිතනවා මලිත් ඔබේ ගායනයේ පළමු ගීතය ගත්තොත් එහෙම මම එක විශේෂත්වය තමයි ඔබේ ශරීරය ඇත්තටම ප්‍රයෝගී කරගන්නේ හඬ එළියට දාන්න ඔබ ගයනකොට ඔබ නර්තනයක් ඉදිරිපත් කරනවත් ඒ අංග චලනයක් කරනවත් නොවේ ඔබේ අන්තිම හුස්ම විඳත් ඔබ එළියට දාන්නේ යම් දේහ චලනයක ඒ නිසා ඒක ගායනයත් එක්ක අත්‍යන්තයෙන් බැඳිලා දෙනවා ඒක අද තමයි හරියටම අල්ලගත්තේ ඒ ඔබේ ඒ අංගර දඟරපෑම් නොවේ ඒවා හරියටම ඒ හඬ එළියට දැමීම සඳහා කරන ශාරීරික යම් ආකාරයකට බලපෑම ඉස්තරම් ගැයුමක් පළමු ගීතය දෙවැන්න ඉස්තරම් ගැයුමක් එල්විස් ප්‍රෙස්ලි ගීතයත් මා හිතනවා ඔබ බොහෝ උදුරට හොඳට ගායනා කළා මායිතනෝ සමස්තයක් කරගත්තු ඉස්තරම් බොහොම ස්තුතියි මලිත් ඇත්තටම එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කරපු ඒ ගීතය ඔබ ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙනවා ඒකේ තියෙන සියුම් අලංකාර හරියටම ගායනා කරා ඒක පොඩ්ඩක්වත් එහා මෙහා නොවි හරියටම ගායනා කරා ඒක තමයි සිදුවේ යුත්තේ තරඟකරුවෙකුන් අපි බලාපොරොත්තු වෙන්නේත් ඒකම තමයි දෙවෙනි තුන්වෙනි ගීත ඔබ හොඳින් ගායනා කරා අපේ මට හිතනවා මලිත් මීට වඩා යමක් මලිත්ගෙන් අපිට මේ වටවලදී සිදුවේ හැකියි කියන එක මට හිතුණා පළවෙනි ගීතය නම් අංක 1 ඊළඟ ගීත දෙකත් හොඳයි නරක නැහැ මලිත් මම ජය ප්‍රාර්ථනා කරනවා මලිත් පළවෙනි ගීතය මං හිතනවා ඔබ ඉතාමත්ම ලස්සනට ගායනා කරා it was beautifully interpreted දෙවෙනි ගීතයේ පටන් ගන්න ලයින් එක පටන් ගන්න වචන දෙක was off ඒ දෙකම දෙවෙනි සින්දුවත් තුන්වෙනි සින්දුවත් ගත්තාම තැන් කිහිපයකදී වාට එක හරියට පිච් කරන්න බැරි වුණ තැන් දෙක තුනක් තිබ්බා නමුත් fantastic vocals again you are a fantastic performer fantastic vocalist මේ තරඟයේ ඉදිරියම සිටිය යුතු තරඟකරුවෙක් අපි බෝනස් මනාපයට යා යුතුයි රවීන් මම ආරාධනා කරනවා වේදිකාවට රජිත විනිශ්චය මණ්ඩලය අපහසුයි තමයි තීරණය නමුත් තීරණයක් අවශ්‍යයි බෝනස් මනාපය මේ දෙදෙනාගෙන් කාටද ලබා දෙන්නේ දැන් මේ දෙදෙනාම ගත්තොත් දෙදෙනාම හොඳින් ගායනා කළා පුංචි පුංචි අතපසු වීමුත් තිබුණා මම හිතනවා වෙන තර්කයකින් මම මගේ තීරණය ලබා දෙන්න දැන් රජිත ගත්තම රජිතගේ ගායන ශෛලිය තියෙන
තරඟකරුවෙකුට ඉන්නේ දැනට මේ හත් දෙනා අතරින් රජිත පමණමයි. හැබැයි මලිත්ගේ ගායන ශෛලිය මලිත් ඉතාමත් ඉහළින් හැංගීම් ගායනා කරනවා. අපි පැතුම් ගැනත් අපි ඊයේ කතා කරා මලිත් ගැනත්. ඒ අනුව බැලුවම මට හිතෙනවා අපි ඉදිරියට ගෙන යා යුත්තේ රජිත කියන එක තමයි මගේ අදහස. ඒ නිසා මම රජිතට මගේ මනාපය කැමැත්ත ප්‍රකාශ කරනවා. හොඳයි. අපේ විනිශ්චය මණ්ඩලය. ඔව්, මගේ අදහස ඇත්තටම මේ දෙදෙනාගේ ගායනාවලින් ඒ ශෛලීන් දෙක තුලම යම් ආකාරයකට ප්‍රාමාණික තරඟකාරීත්වයක් සහ ස්ථාවරත්වයක් පිළිබිඹු වෙනුවෙන් මා හිතන මලිත් මගේ අදහස ආයුතු. මලිත් මනාපය ප්‍රකාශ කරනවා නදීක මහත්මා. මට කියන්න තියෙන දේ තමයි අපි හැම වෙලාවම බලන්නේ අද දවසේ ගායනය ගැන. මීට කලින් තරඟයේ මලිත් කොහොමද සිංකරේ, මීට කලින් රජිත කොහොමද සිංකරේ කියන එක මෙතන අද දවසට වැදගත් නැහැ. අද දවසේ තරඟ කරේ කොහොමද කියන එකයි වැදගත් වෙන්නේ. රජිතයි මලිතුයි ගත්තොත් ඇත්තටම කියනවා නම් මලිත්ට හොඳට තේරෙන්න ඇති දශමිකින් වගේ පොඩි පොඩි අඩුපාඩු වුණා. ඒ කොහොම අඩුපාඩුවක් වුණත් මලිත්ට කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ ප්‍රේක්ෂකයන්ගෙන්. ඒක ස්ථිරයි. නැත්තම් මම අර වචනෙත් කියන්නේ නැහැ අවසානයේ මහතරංගයට තරඟ කරන්න පුළුවන් කියන එක කියවෙන්නේත් නැහැ. අද දවස ගත්තොත් ඔය දෙන්නගෙන් රජිත ස්කෝ කරා. රජිතට සමිතා මහත්මිය මනාපය ප්‍රකාශ කරනවා. මාර මහත්මිය, අද දවසේ තරඟය ගත්තනම් තරඟකාරී පර්ෆෝමන්සස් දෙකක් ඉතාමත් හොඳට තරඟකාරී ලෙස ඉදිරිපත් කරා. මලිත් චුට්ටි වරදීම් කීපයක් තිබ්බා. රජිතගේ එකත් එක කම්පෙයාර් කරනකොට there was more vocal control and it was stable. The performance was stable. A පැත්තෙන් ගත්තහම overall performance ගත්තනම් රජිත දශමකින් ඉදිරින් ඉන්නවා. මලිත් love you. You always have my vote. But Rajita, other performance එකෙන් එයනු බොනස් මනාපය හිමි කරගන්නවා රජිත. 10% බෝනස් මනාපයක් හිමි කරගන්නවා. දවස අවසානයේදී සමස්ත මනාප සංඛ්‍යාව 10%කින් ඉහළ නංවා ගන්නට සමත් වෙනවා රජිත භානුක ඔබ. අප බලමු සමගම මනාප සටහන කොයි ආකාරයෙන්ද වෙනස් වීම වෙලා තිබෙන්නේ කියලා. දුලංග 181,694යි. මෙන්න මලිත් හංසක දෙවන ස්ථාන 177,233යි. 171,367ක් ලබා ගනිමින් රජිත ඉන්නවා තුන්වන ස්ථානයේ. රොමි ස්තුති හෂේන් ඉසිදි ඔබ ආදරෙන් පිළිගන්නවා. ගොඩක් ස්තුතියි ලබා දුන්නු සහයෝගයට විශ්ව. ඔව්, තවත් වෙලාවක් තිබෙනවා ප්‍රේක්ෂක ජනතාවට මනාප එවනවා නම්. ඔව්, විනිශ්චය මණ්ඩලය අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල ලොකු සාකච්ඡාවක ඉන්නවා මම හිතන්නේ. නදීක මහත්මා, හොඳයි හරි. අතරම මේ දිලි 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 සේවි මේ ගීතය 1986 වර්ෂයේ සුනිල් සෝම්පීරිස් මහත්මා අධ්‍යක්ෂණය කළ ජයාපටයි චිත්‍රපටය. චිත්‍රපටයට ප්‍රධාන රංගන දායකත්වය ලබා දුන්නේ විජය කුමාරතුංග මහත්මා, ගීතා කුමාරසිංහ මහත්මිය, ඒ වගේම අපේ ප්‍රවීණ රංගදර රවින්ද රන්දනී මහත්මා, ක්ලීටස් මෙන්ඩිස් මහත්මා ඇතුළු රංගන ශිල්පීන් ගණනාවක් චිත්‍රපටයේ රංගන දායකත්වය ලබා දුන්නා. දැන් අපි මේ ගීතය මේ වේදිකාවේ නැවතත් සජීවකරණය කරොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේ ගීතයට මේ ගීතය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ විජය කුමාරතුංග මහත්මා සමගින් අපේ කොළඹ මහනගර සභාවේ නගරාධිපතිතුමිය රෝසි සේනානායක මැතිණිය. ඉතින් ඇයවත් අපි බොහොම ආදරෙන් ගෞරවෙන් සිහිපත් කරලා අපි රෝසි සේනානායක මැතිණියගේ කැරක්ටර් එකට අපි දීලා ඉවරයි. අර ගේන්න කියලා ඉවරයි සමිත මහත්මිය. ඒ අඩුව පුරවාලන්නට පුළුවන්ද? මරමත් වෙන වේදිකාවට එන්න වේදිකාවට. ආ ඕ ඉන්න හම්බෙන්න. ජයපටයි චිත්‍රපටයේ ලස්සන ගීතයක්, මේක ලංකාවේ අතිශය ජනප්‍රිය ගීතයක්, දිලි 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 සේවි මා දැසේ ආලෝකේ කොටසක් ගායනා කරනවා රෝසි සේනානායක මහත්මියගේ කැරක්ටර් එක උමාරා මහත්මිය වේදිකාවේ කරනවා. අපි බලමු ඇයි ඒ චරිතයට මොනතරම් සාධාරණයක් කරනවද කියලා. එදා විජයගේ හඬට ගායනා කළේ චාර් ජෝතිපාලයන්, අද ඒ වෙනුවට ගයාවේ විශ්ව. කවුද මම? ඔව්, මොකක්ද කියන්නේ? අතරමං කරන්න එපා.
Dili 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 sevi maden se aloke. Dili 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 sevi maden se aloke. Kaudo man balanne ubalang maine. Kaudo man balanne ubalang maine. Vind jayaganne hitavat me loke. Puru vind jayaganne. Satura samga sinasi vidura se inne. Satura samga sinasi vidura se inne. Asbendu magvage melo tale mohatin bindi avisitu samade. Apge sihina paruve paave sayure aeta jeevithe aave. Malvar vi yawane salvane aarane. Dili 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 sevi maad aise aaloke. Dili 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 sevi maad aise aaloke. Kaudo man balanne ubalang maahine. Kaudo man balanne ubalang maahine. Hitavat me loke boru vind jayagan. Hitavat me loke boru vind jayaganne. Satura samag sinasi midura se inne. Satura samag sinasi midura se inne. Athurame maramathne godak stuti. Habai chitrapate niyama javanikawa thibune metana nevey. ඒක කීර්ති මහත්මයා සහ සමිතා මහත්මිය අතර තමයි චිත්‍රපටයේ නියමම ජවනිකාව තිබුණේ ප්‍රේක්ෂක ඔබ දකින්නේ අපි වැටුණා දැන් නැහැ ටීවී එකේ නදීක මහත්මයා කල්පනා කළා මොකද්ද මේ සිද්ධ වෙන්නේ මේ පැත්ත බලනවද මේ පැත්ත බලනවද හොඳ යවනම මේ රවි නතරම අද තරඟේ අපි අවසන් සුපිරි තරඟකරුවන් හත් දෙනාගේ තරඟය අපි සතුටින් මේ කාලය ගත කළත් තව විනාඩි කිහිපයකින් තව මිනිත්තු කිහිපයකින් මේ සතුට දුකක් බවට පත් වේවි මේ තරඟකරුවන් හත් දෙනාගෙන් කෙනෙකුට සිදු වෙන අවමනාපයන් ලබාගෙන දවසේ තරඟයෙන් ඉවත් වෙන්න මේ තරඟකරුවන්ගේ ප්‍රාසංගික අංගයක් සමග අප එක්කාසු වෙමු මේ විරාමයෙන් අනතුරුව මේ දැන ඩ්‍රීම් ස්ටාර් දසවන ටෙලිවිෂන් යුග ප්‍රාප්තිය නිදිගත් මේ මොහොතේ ඔබ පමණ අවදිව ඇත යානේ එකම හඳක් එකතරුවක් යට එකම හඳක් එකතරුවක් යට ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ වන උයන් පුරා මල් සමය උදාවී දිය දම් තිනීතිය යොන් වේ අප මදුර මිලනේ කිව්ගීරාවේ ප්‍රාර්ථනා කරන්නේ කවදාද අප හමුවන් කවදාද අප හමුවන්නේ ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ Thank you.
පෙර ආත්මයක මදු සුවඳ සිනාසි ඉඟි කරන කල රාත්‍රී හද සුවින් වලක්නා නිදි දොලවා මාලිකා චිත්‍රතු වටේ අවසන් තරගකරුවන් තුන්දෙනා අද සංකීර්ණ අභියෝගාත්මක ආකර්ෂණීය තේමාවක් යටතේ සජීව ලෙස ගීත ගායනා කළා. රවීන් ගීත ගායනා කළා. කාලයත් ගෙවි ගියා. දැන් මනාප ලබා ගැනීම අවසන් කරන්න සිදු වෙනවා. විශ්ව අනිවාර්යෙන්ම විනිශ්චය මණ්ඩලය මේ වෙද්දී ලොකු අර්බුදයක ලොකු ප්‍රශ්නයක අද දවසේ මේ තරගයෙන් ඉවත්ව යන තරගකරු හෝ තරගකාරිය කවුද කියන ගැටලුව විනිශ්චය මණ්ඩලයට තිබෙනවා. විනිශ්චය මණ්ඩලයේ මතය වෙන්නේ මේ තරඟකරුවන් හත් දෙනාම අවසන් මහා තරඟයට යා යුතුයි කියන එක. හැබැයි තරඟයේ ස්වභාවය, තරඟයේ ආකෘතිය අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අවසන් මහා තරඟය නියෝජනය කරන්නේ තරඟකරුවන් තිදෙනෙක්. අවසන් මහා තරඟයේදී ඒ අවසන් තරඟකරුවන් තිදෙනාට මනාප ලබා දෙන්නේ අපි ජනතාව පමණයි. අපි දැන් බලමු මේ වඩ විට මනාප සටහන කොයක්. අපි මනාප සටහන බලන්නේ නැතුව අපි අවසන් කරමු. අපි මනාප ක්‍රියාන්විතය අවසන් කරමු එනනම්. එතනම අපි අවසන් කරනවා මනාප ක්‍රියාන්විතය. රාත්‍රී 8:42 මේ තරඟකාරී තාරුණ වෙනුවෙන් මනාප ලබා දුන්නු අපේ ආදරණීය ගෞරවනීය ප්‍රබුද්ධ ප්‍රේක්ෂක ඔබට අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. අද තරඟයේ සුවිශේෂයි අපි ආරම්භයේදී මතක් කළේ ඒකයි රවීන්. මේ තරඟකරුවන් හත් දෙනාගෙන් අතන සිව් දෙනෙක් බලාපොරොත්තු වෙමින් සිටිනවා තමන්ගේ ප්‍රතිඵලය ලැබෙන තුරු. මේ තිදෙනත් එසේමයි. කවුද දවසේ තරඟයෙන් ඉවත්ව යන්නේ? තරඟකරුවන්ට මනාප කොයි ආකාරයෙන් ලැබී ඇතිද? මොන මොන අනුපිළිවෙළවල ලැබී ඇතිද? කවුද වැඩි මනාප දිනාගෙන තිබෙන්නේ? අවමනාප දිනාගෙන තිබෙන්නේ කවුද? මේ සියලුම කාරණා අපි බලමු මේ විරාමයෙන් අනතුරුව. මෙතන ඩ්‍රීම් ස්ටාර් දසවන ටෙලිවිෂන් යුගප්‍රාප්තිය. දරණ ඩ්‍රීම් ස්ටාර් දසවන ටෙලිවිෂන් යුග ප්‍රාප්තිය අවසන් ප්‍රතිඵලය අපි ලබා දෙන සූදානම්. මේ අවසන් ප්‍රබල තරඟකරුවන් හත් දෙනා පසුගිය සතියේ මේ වේදිකාවේ ගීත ගායනා කළා. ප්‍රේක්ෂක ඔබ ලබා දුන්නු මනාපයන්, අපේ ආදරණීය ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ලබා දුන්නු මනාපයන්, මේ සියල්ලම එකතු කරගෙන මේ මනාප සටහන අපි අරගෙන ආවා මේ සතියට. මේ සතියේත් මේ තරඟකරුවන් හත් දෙනා මේ වේදිකාවේ ගීත ගායනා කළා. මේ මනාප සටහන් දෙකේ එකතුව අනුව අවම මනාප ලබාගත් තරංග කරුට හෝ තරංග කාර්යයට තව නිමේෂයකින් මේ තරංගයෙන් ඉවත්ව යන්න සිදු වෙනවා. ප්‍රේක්ෂක මනාප විනිශ්චයේ මනාප විනිශ්චයේ 105 මනාප විනිශ්චයේ විශේෂ 10 මනාප බෝනස් මනාප මේ සියල්ලක්ම ගණනය කොට අවසන් ප්‍රතිඵලය ලබා දීමට පමණයි ඉතිරිව තිබෙන්නේ. රවින්න අපි ගෞරවනීය විනිසුරු මඩුල්ල අපහසුතාවයට පත් වෙනවා සේම වැඩසටහන හසුරුවන දෙදෙනා හැටියට ඇත්තරම මේ දැන් මේ අවසන් තීරණ ලබා දීමේදී අපිත් අපහසුතාවයට පත් වෙනවා. මේ අපිව හැරයන්නේ මේ වේදිකාව හැරයන්නේ අපේම සහෝදරයෙක් නේද කියන හැඟීම අපටත් දැන් තිබෙනවා. හැබැයි මතක තියාගන්න මේ තරඟකරුවන් කිසි කෙනෙක් දෙරණ අතාරින්නේ නැහැ. රවීන් ඉවත් යන්නේ තරඟයේ දෙවනියා හැටියට, මම ඉවත් වූ ගියේ තරඟයේ පස්වෙනියා හැටියට. හැබැයි දෙරණ අපිව රැකගෙන තියාගත්තා. පැහැදිලිවම අත්දැකීමෙන් අප උගද්දේ තමයි මෙතන කියන්නේ නේද? හොඳයි, එහෙමනම් මෙන්න අද දවසේ පළමු තීරණය.
කාවින්ද ගිම්හාන වාර්තාගත මනාප සංඛ්‍යාවක් දෙලක්ෂ හතුලිස් එක්දහස් එකසිය හතරයි. සුභපතුම්. මෙන්න දෙවන ස්ථානය දිනාගන්නවා දුලංග සම්පත් චන්ද දෙලක්ෂ තිස්නමදාස් නමසිය පහයි. අංචලි මෙත්සරා දෙලක්ෂ විසි හයදහස් හයස්සයානු හතරයි. මීළඟට අපි වැඩිම මනාප ලබාගත් තිදෙනා අද ලක්ෂ දෙක ඉක්මවාගිය මනාප සංඛ්‍යාවක් පසුගිය සතියේ සහ මේ සතියේ මනාප සංඛ්‍යාවන් එකට එකතු වෙලා එවැනි වාර්තාගත මනාප සංඛ්‍යාවක් මේ තරඟකරුවන් වෙනුවෙන් ප්‍රේක්ෂක ඔබ ලබා දීලා තිබෙනවා. මේ ඔබ ලබා දුන්නු මනාපයන් තමයි අපි මේ නැවත ප්‍රකාශයට පත් කරන්නේ. විශ්ව කලින් තරඟාවලි වගේ නෙමෙයි මේ තරඟාවලියේදී ලෝකේ පුරාම ඉන්න ප්‍රේක්ෂකයින්ට දරන ඩ්‍රීම් ස්ටාර් ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට පුළුවන් තමන්ට ආදරය කරන තරඟකරුවාට මනාපයන් එවන්නට. අපේ කාලේ එහෙම තිබුණේ නැහැ. ඔව්, ඒ ලෝකේ වටේ සිටින ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් මනාප එවන ආකාරය අපිට පුද්ගලිකව ලැබෙන SMS මනාප හරහා ඒ වගේම අපේ WhatsApp අපේ Facebook වලට ලැබෙන මනාප හරහාත් අපිට තේරෙනවා සමහර අයගේ හිත රිදීම් සිදු වෙනවා. සමහර අය සතුටින් තමන්ගේ සතුට ප්‍රකාශ කරනවා. තරඟයක ස්වභාවය එයයි. මේක සජීව තරඟාවලියක්. අපි ප්‍රේක්ෂක ඔබ ලබා දෙන මනාපයන් තමයි මේ විදියට ප්‍රකාශයට පත් කරන්නේ. දැන් දැන් වන විට මේ අපේ තරඟයේ මොනවා හරි අපේ ප්‍රේක්ෂකාගාරයේ අකමැති දෙයක් සිද්ධ වුණොත් අපි දෙන්නට පවා මැසේජ් එන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. තරඟයේ තුල ඉන්නේ තරඟයේ ඉන්නේ තරඟ කරුවන් එක්ක ඉන්නේ. මේ තරඟ කරුවන් තමන්ගේ කරගෙන ඉවරයි මේ වෙද්දී අපේ ආදරණීය ගෞරවනීය ප්‍රේක්ෂකාගාරය. තරඟ කරුවන් ඔව් තරඟ කරුවන් වා කියනවාද මං කියනවාද දෙන්නගේ කෙනෙක් කවුරු කියන්නේ. හරි ඔයා කියන්න. මේ තමයි ඊළඟ තීරණය. මලිත් හංසක දෙලක්ෂ 19789යි. රජිත භානුක දෙලක්ෂ 12879යි. තරඟකරුවන් 5 දෙනෙක් සතුටින් ඊළඟ වටේට අවසන් තරඟකරුවන් 6 දෙනා අතරට යනකොට තරඟකරුවන් 2 දෙනෙක් අපි කැඳවනවා. අවම මනාප ලබාගත් තරඟකරුවන් 2 දෙනා වේදිකාවට. මේ මනාප සංඛ්‍යාව දිහා බලපුවම ප්‍රේක්ෂක ඔබට නිගමනය කරන්න බෑ මේ අවම මනාප සංඛ්‍යාවක් කියලා. අපි ආරාධනා කරනවා වේදිකාවට 2 දෙනාටම නිපුන් ඒ වගේම පැතුම් මිනිසුන් මඩුල්ල දිහාවට මම හැරෙන්න සූදානම්. මම කැමති කවුරු හරි ප්‍රකාශයට පත් කරනවා නම් මේ 2 දෙනා මේ ස්ථානයේ සිටිය යුතුද? මේ අවම මනාප ගොන්නේ මේ 2 දෙනා සිටිය යුතුද? ඊට පස්කල් මහත්මයා ඇත්ත වශයෙන් නිපුන් කියන්නේ අලංකාර ගායනා කිරීමට ඉතාමත් අතිශයින් හැකියාවක් තියෙන තරඟකරුවෙක්. ඒ වගේම පැතුම් කියන්නේ හැඟීම් ගායනා කරන්න පුළුවන් අතිශය හැකියාවක් තියෙන කෙනෙක්. අලංකාර සහ හැඟීම් අතර ගැටුමක්. ඉතින් ප්‍රේක්ෂකයෝ කැමති වඩා අලංකාර ගායනා කරන කෙනාටද හැඟීම් ගායනා කරන කෙනාටද කියන එක ප්‍රේක්ෂකෝ තීරණය කළා ඇති. අපිට මට නම් තීරණයක් දෙන්න බෑ මේ 2 දෙනායින් කවුද ඉවත් වී යුත්තේ කියන මේ 2 දෙනාම මට ගොඩාක් වටිනවා. හොඳයි. එසනම් මේ තීරණය ප්‍රේක්ෂක ඔබ ලබා දුන්නු තීරණය. ඒ තීරණය අපි ප්‍රකාශයට පත් කරන්න සූදානම්. අද දවසේ මේ 2 දෙනාගෙන් මේ තරඟයෙන් ඉවත්ව යන්නේ අපි බලමු. පැතුම් විමල වීර දෙලක්ෂ 10,091ක් ලබාගෙන තිබෙනවා. නිපුන් කල්හාර දෙලක්ෂ 1,389ක් ලබාගෙන මේ තරඟයේ 7 වන ස්ථානය දිනාගෙන අද දවසේ The Dream Star Season 10 තරගාවලියෙන් සමුග නිපුන් අන්දන දානම් විමසීම කරන්න. හැබැයි අපේ තරඟයේ ඔයා සුවිශේෂී චරිතයක් ගායනයෙන් ඒ වගේම ඔබගේ රූපයෙන් මොකද හිතන්නේ නිපුන් තරඟයේ 7 වෙනි හැටියට අද දවසේ ඔබ තරඟයෙන් ඉවත් වෙනවා? ඇත්තටම මට මන් දිනල ඉවරයි. මට ගොඩක් සතුටුයි අද මේ තැන ඉන්න එක ගැන. මොකද මම මෙතන ඉන්නේ මගේ ආදරණීය මිනිස් මණ්ඩලය සහ මගේ
මම ගොඩක් ගෞරව කරන මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව මම අද මෙතන ඉන්නවා නම් මගේ මිනිස්සුන්ට නිසා ඔවුන් හින්දා තමයි මෙතන ඉන්නේ ඒ වගේම දෙරණ නාලිකාව මම මගේ ජීවිතය වගේ මම මගේ අම්මට වගේ මම ගොඩක් ආදරෙයි මේක මගේ ගෙදර ඉතින් මං අද පටන් ගන්නවා මම මෙතනින් පටන් ගන්නවා හැමෝටම ගොඩක් ස්තුතියි වගේම මගේ ආදරණීය වාද්‍ය වෘන්දය සා ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මම හැමෝටම හදවතින්ම ගරු කරනවා අන්නේ අදිෂ්ඨානය අන්නේ හිතේ හයිය තමයි අවශ්‍ය වෙන්නේ විශ්ව වෙනමුකුත් ඕනේ නැහැ මල්ලී ජය වේවා ආය ගමනට සුබ පණිවිඩයක් අපේ සෙසු තරංකරුවන්ට ලබා දුන්නා මම අද පටන් ගන්නවා කියලා කිව්වේ මම අද පටන් ගන්නවා ඒ තරංකරුවන් සියලු දෙනාටම අපේ හොඳ අභියෝගයක් ලබා දෙනවා සෑම සතියකම මේ අභියෝගය ජය ගන්න මේ තරංකරුවන් බොහොම හොඳින් උත්සාහ කරන ආකාරය අපි දකිනවා අපි ලබන සතියේ අවසන් සුපිරි තරංකරුවන් 6 දෙනාගේ තරඟ වටයත් සමග ඔබ මුණ ගැහෙන්නට එනවා මෙතන ඩ්‍රීම් ස්ටාර් දසවන ටෙලිවිෂන් යුග ප්‍රාප්තිය